පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුල දිගින් දිගටම රාජපක්ෂවරුන්ට විරුද්ධව චෝදනා කරා පමණයි ඒ කිසිම චෝදනාවක් ඔප්පු කරගන්නේ තුමන්ලට හැකියාවක් ලැබුණේ. ඒ වගේම යහපාලන ආණ්ඩු ඇවිල්ලා මාස දෙකක් යනකොටම ලංකාවේ ලොකුම වංචාව මහ බැංකු වංචාව සිදු වුණා. මහ බැංකු වංචාව සිදු වෙලා ඊට පස්සේ මැතිවරණයකට යන්න මෙතුමන්ලට සිදු වෙනවා. මෙතුමන්ල බලාපොරොත්තු වෙන්නේ මහ බැංකුවේ වංචාව පිළිබඳ රට ඉස්සරහා හෙළි වෙයි කියන. අන්තිමට රට ඉස්සරහා හෙළි වුණයි පස්සේ අපි දැක්ක මැතිවරණේ මොහොතේදී සුජීව සේරසිංහ මැතිතුමාල යනවා උසාවි යනවා මේ බැඳුම් කර වාර්තාව. මහ බැංකුවේ බැඳුම් කර වාර්තාව කෝප් කමිටු වාර්තාව එළියට නොයෙන්න එදා සුජීව සේරසිංහ මැතිතුමාල අපි දැක්ක උසාවිය. උසාවි කියලා මේව නවත්තනවා. ඒ වගේ පස්සේ කියනවා මම උගුලකට අහු වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මට කිව්වේ මේවට ගිහිල්ලා මේ වෙනුවේ පෙනී සිටින්න කියලා. අපි ඒ වගේම දැක්කා ඒවා බැඳුම් කර වංචාවක් සිදු වුණේ නැහැ කියලා පොත් ලියනවා. ඒ මොකද අද මුළු රටම දැනගෙන හිටියා එදා බැඳුම් කර වංචාවක් සිදු වුණා ඒ හින්දා ඔවුන්ට මැතිවරණය වාසියක් ලැබෙයි කියලා. හැබැයි අද වෙද්දි ඒ දෙයම අද පාස්කු ප්‍රහාරය සිදු වෙච්ච වෙලාවේ අද පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ඉතාම සාර්ථකව කරගෙන යන අද මුළු රටම දැනගන්නවා සමගි ජන බලවේගයේ මේකත් එක්ක තියෙන සම්බන්ධය අද පෙනීගෙන යන අද නැවත වතාව සුජීව සේරසිංහ මැතිතුමා අපි දකිනවා එතුම යන උසාවියට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ රටට හෙළිවෙන එක නවත්තන්න අද අපි අහන්න කැමතියි එදා රනිල් වික්‍රමසිංහගේ කොන්ට්‍රැක්ට් එක නම් සුජීව සේරසිංහ කරේ මහ බැංකු වාර්තාවේ එළියට නොදෙන්න අද පාස්කු ප්‍රහාරය ඒ පිළිබඳව ජනතාව දැනගන්න එක නැතවත්තන් කවුද කොන්ට්‍රැක්ට් එක ලබා දුන්නේ සජිත් ප්‍රේමදාසද එහෙම නැත්නම් හකීම්ද එහෙම නැත්නම් රිචාඩ්ද කවුද ඒ කොන්ට්‍රැක්ට් එක බලක් ඔබතුමාට ලබා දුන්නේ ඒ වගේම අපි බලාගෙන ඉන්නවා සුජීව සේරසිංහ මැතිතුමාගේ මහ බැංකුවේ ඇත්ත නැත්ත වගේ මහ බැංකුවේ බැඳුම් කරේ ඇත්ත නැත්ත වගේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත පොත කියවන්න අපි බලාගෙන ඉන්නවා ඒ වගේම අපි දන්නවා සුජීව සේරසිංහල සජිත් ප්‍රේමදාසලා ආණ්ඩු ඉල්ලන්නේ එදා බැඳුම් කරේ වහන්න උසාවි ගියා වගේම අන්තිමට ආණ්ඩුව ගත්ත ගමන් මෙතුමල්ල බැඳුම් කරේ පිළිබඳ වංචාව සම්පූර්ණ යට ගැහුවා අද මෙතුමල්ල ආණ්ඩුව ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරයේ ඒ චෝදනාව ලැබිච්ච අය ඒ ත්‍රස්තවාදීන් ටික ආරක්ෂා කරන්න කියලා ඒ පරීක්ෂණ වලින් උන්ව නිදාස කරන්න කියලා අද රටම දන්නවා ඒ සඳහා තමයි මෙතුමල්ල බලයිලා ඩොක්ටර්